හයි ඔන්න අද අපි පොඩි ට්‍රිප් එකක් යනවා මේක රෝඩ් ට්‍රිප් එකක් යන්නේ ටිකක් දුර ගමනක් ඉතින් දවස් තුනකට වගේ තමයි යන්නේ අද මම පෙන්වන්නේ පළවෙනි දවසේ අපි මොනවද කරන්න කියලා කොහෙද යන්නේ හැම දෙයක්ම ඔයගලන්ට මේ වීඩියෝ එක බලාගෙන හිටියොත් බලන්න පුළුවන් මේ ගමන ගිහිල්ලා ඉනකොට මට පොඩ්ඩක් සනීපන තුනයි ඒ හින්දා මගේ වොයිස් එක පොඩ්ඩක් වෙනස් ඇති ඒ වුණාට ඉතින් මම හිතුවා ඔයගලන්ට මේ vlog එක අනිවාර්යෙන් මම කරන්න ඕනි කියලා මේ ඩ්‍රයිව් එක නම් පැය පහක් හයක් දිගයි. ඉතින් ටිකක් ලේසි ගමනක් නෙමෙයි යන්නේ. හැබැයි මේකේ ෂෝට් කට් එකකුත් තියෙනවලු. නමුත් එයාට මට ලස්සන පාර පෙන්නන්න ඕනේ හින්දා ටිකක් දිගම පාරෙන් තමයි මේ එකන් යන්නේ. මට තියෙන්නේ ඉතින් ඉඳගෙන යන්න. ටික දුරක් යනකොට මෙන්න මේ වගේ ස්නෝ පිරිච්ච විලේජ් එකක් අපිට හම්බුණා. හරිම ලස්සනයි. මං හරිම ආසයි නත්තල් වලට. ඉතින් මට නත්තල් ෆීලින් එකක් තමයි ආවේ මේ ගස් ටික දැක්කහම. අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක බෑන්ෆ් අපි මේ දවස යන්නේ කැම්මෝකේන් ටවුන් එකට එහෙ තියෙනවා ලේක් ලුවිස් කියලා ලේක් එකක් ඉතින් ඒක බලන්න තමයි පළවෙනි දවසේ අපි යන්නේ මේ විදිහෙන් අපි අපේ ගමනේ භාගයක්වත් ඇවිල්ලා නැහැ අපිට හරියටම කිලෝමීටර් 500ක් විතර යන්න තියෙනවා ඉතින් භාගයක් විතර තමයි තාම ඇවිල්ලා තියෙන්නේ හැබැයි මේ වෙද්දී ලස්සන කඳු වැටි ටිකක් පේන්න ගත්තා හරිම ලස්සනයි චිත්‍රයක් වගේ තව ඉස්සරහට යන්න යන කඳු ටික ලඟ වෙනවා මට නම් ඒ ෆීලින් එක හරිම අමුතුයි මම නිකන් හිතන චිත්‍රයක් මැද ඉන්නවා වගේ හිම කඳු හිම දිය වෙච්ච කඳු ඒකත් එක්ක හරිම ලස්සනයි එයාසේ අම්මා අපිට යනකොට කන්න කියලා ගූස් බේරිස් දුන්නා. ඉතින් මම ඒකක් කනවා. මොකද මට ටිකක් ට්‍රැවල් කරද්දි නිකන් ඉන්න බෑ. ඉතින් මොන හරි කන්න ඕනේ. ඊට පස්සේ අපි චුට්ටක් එක තැනක නැවතුවා. මේකත් ලේක් එකක්. මේක සමයකට හරිම ලස්සනයිලු. ඉතින් මේන් වෙලාවේ නම් ඒක ගොඩක් මිදිලා තියෙන ෆ්‍රෝසන් ලේක් එකක්. ඉතින් මෙතනත් අපි ෆොටෝස් ටිකක් ගත්තා. හරිම ලස්සන නේච් එකක් මේක. හරිම ලස්සනයි බලන් ඉන්න. ඉතින් ෆොටෝස් වලටත් හරිම ලස්සනයි කලර්ස් එහෙම. දැන් චුට්ටක් අවුව වැටලා හින්දා සමහරක් වෙලාවට ඔයගලන්ට හරියටම පේන්නේ නැතුව ඇති කඳු වැටි ටික. නමුත් ඇස් දෙකට නම් හරිම ලස්සනයි. ඊට පස්සේ මම පොඩ බැනුම් අහලා වාහනේට නැග්ගා මොකද අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා මේ වෙද්දි නම් අපි කඳු පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති දැන් අර ඇතින් තිබු කඳු ටික ළඟින් තමයි අපි යන්නේ. තව ඉස්සරහට තවත් ලස්සනයි. ඊට පස්සේ තවිසට නතර කරලා ලස්සන ගඟක් ගාව මේකත් හරිම ලස්සනයි හැබැයි එකම දේ මේකත් ෆ්‍රෝසන් අපි තින් මෙතනත් නැවතිලා චුට්ටක් වීඩියෝස් ටික කෝයි ෆොටෝස් ටික කෝයි ගත්තා ඊට පස්සේ ආයෙත් අපේ ගමන ආරම්භ කරා දැන් තමයි හොඳම හරිය මොකද එන්න එන්න සීතල වැඩි වෙනවා එන්න එන්න කඳු මැද්දට යනවා
මේ හිමවලින් වැහිච්ච ලේක් එකක් මේකත් හිමවලින් පිරිලා ෆ්‍රෝසන් ලේක් එකක් ඒ විතරක් නෙමෙයි මේ හැරි පොඩ පොඩ ස්නෝ කරනවා ඔයගලන්ට පොඩ්ඩක් පේනවා ඇති මේ වින්ස්ක්‍රීන් එකේ අර ඇහැටින් පේන්නේ හිමවලින් වැහිච්ච කඳු පේලියක් මම සීතල රටවල් වලට ගිහිලා තිනවා හිම වැටිච්ච රටවල් වලට ගිහිලා තිනවා හැබැයි මෙච්චර හිම ගොඩකට නම් මම ගිහිල්ලා නැහැ ඇත්තටම ඉතින් මගේ ඇහැර දැක්කම මේක හරිම බ්‍රයිට් ඒ වගේම නිකන් කවුරු හරි අඳපු චිත්‍රයක් වගේම තමයි අපි සමහරක් දේවල් දකින්නේ ෆොටෝස් වලින් එහෙම නැත්නම් චිත්‍ර වලින් ඒ බලපු චිත්‍රයක් වගේම තමයි මගේ ඇස් දෙකට පෙනෙන්නේ මම මේ වීඩියෝ එක ඔයගලොත් එක්ක බෙදා ගන්න හිතුවේ අන්න ඒ නිසා මොකද සමහර අයට ඇත්තටම කවදාවත් මේ වගේ තැන්වලට එන්න ලැබෙන්නේ නැහැ ඒ වගේම තවත් සමහර අය මේ රටට එන්න බලාගෙන ඉන්නවා ඉතින් ඒ ආවොත් අනිවාර්යයෙන්ම මේ පැත්තට ගිහිල්ලා බලන්න කියලා කියන්න ඕනේ මට නම් ඇත්තටම කොච්චර සීතල වුණත් දුවගෙන දුවගෙන කියලා මේකට පයින්නමයි හිතුනේ ඔන්න දැන් පෑගානක් ඩ්‍රයිව් කරලා අපි ලේක් ලොයිස් වලට ලං වුණා මේක නෙමෙයි අපේ ඩෙස්ටිනේෂන් එක හැබැයි අපි ලේක් ලොයිස් බලලා තමයි මෙතනින් යන්නේ කොච්චර සීතල වුණත් වින්ටර් සීසන් එක වුණත් පේනවනේ සෙනඟ ගොඩාක් ඉන්නවා අද දවසේ ආසාවෙන් සෝදලා පයින් ඕනි කියන අර මේ අයිසක තියෙන තැන කකුල තියන්න බල ඉස්සරවා එන අතන ඔහොම මෙතනට ගිහින් ඔහොම යන්න ඒ අඩ්වයිස් කරන මගේ මස්ස කෝමරි ඒ ආසාවත් හරි ගැඹුරු නෑ මේ දැන් අපි ස්ලයිඩ්ඩලා බැස්සේ ලේක් එකකට මේ ලේක් එක ෆ්‍රෝසන් ලේක් එකක් ලේක් ලුයිස් තමයි මෙතන නම මේ සම්පූර්ණ මිනිස්සු හිටගෙන ඉන්නේ ලේක් එක උඩ මෙතන අඩි ගානක් අයිස් මිදලා තියෙන නිසා ඕනි බරක් දාගෙන කට්ටියට හිටගෙන ඉන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මෙතන ගොඩක් අය අයිස් ස්කේටින් කරනවා සෙල්ලම් කරනවා ගොඩක් දේවල් කරනවා ඉතින් ඒ නිසා මේක සාමාන්‍ය ගර්ලෝ ට්‍රැඩිෂන් එකක් විදිහට කරන දෙයක් මම හිතන්නේ ඊට පස්සේ කැමරා එක සෙට් කරා මට ඕනි වුණා මෙතන ස්නෝමෑන් කෙනෙක් හදන්න මං කවදා ස්නෝමෑන් කෙනෙක් හදලා තිබ්බේ නැහැ ඉතින් මේ ඒ නිසා මට ආසාවට තමයි ඒක පටන් ගත්තේ හැබැයි පටන් ගත්ත විදිහෙන් නම් කරගන්න බැරි වුණා
තාම කන්දක් වගේ ඉන්න අපි කන්දක් ගහලා කන්ද හදමු කන්ද හන්ද අදමු අන්තිමට ස්නෝමෑන් පදනක පැත්තක තියලා ස්නෝබෝල් ෆයිට් එකකින් තමයි වැඩේ ඉවරුනේ. මම මේ හදන්නේ ස්නෝ ඒන්ජල් කෙනෙක්. ඉතින් මේක මං කරන්න ගොඩාක් ආසාවෙන් හිටියේ. ඉතින් මට මෙච්චර හිම තියෙන තැන හම්බුන්නේ නැහැ. ඉතින් හම්බුන වෙලාවේ අර ඉනර් චයිල්ඩ් එක ඇඩියට දානවා කියන්නේ මේකට තමයි. මේ ලේකේ ගොඩාක් දුර ඇවිදගෙන යන්න පුළුවන් ඒ තරම් ලොකු ලේක් එකක්. ඒ යනකොට අපිට හම්බුණා හදපු ස්නෝ මෑන් කෙනෙක්ව. ඉතින් චුටි බට් එක මෙතන තියලා ෆොටෝ ගන්නවා තව කවුරු හරි. ඉතින් මමත් මෙතන ඉඳගෙන ෆොටෝ එකක් ගත්තා. මොකද මගේ ආසාව සංසිඳුව ගන්න බැරි වෙච්ච නිසා. පස්ස අපි ගියේ කැන්මෝ ටවුන් එකට මොකද හිමේ දඟලපු නිසා මට නම් ගොඩක් බඩගින්න හිටිය අපිට ඩිනර් එකට ළඟයි නමුත් මට පොඩ්ඩක් ක්වික් ලන්ච් එකක් ගන්න ඕමනා වුණා මොකද හරිම බඩගිනි ඒ නිසා අපි කැන්මෝ ටවුන් එකේ තමයි අද රැඳෙන්නේ ඉතින් එතනට යන්න කලින් අපි කැන්මෝ ටවුන් එකෙන්ම ලන්ච් එක ගත්තා ඔන්න ඉතින් අපි අපේ අද දවසේ නවාතැන් වලට ආවා මෝඩර්න් හවුස් එකේ තමයි අපි අද ඉන්නේ ඉතින් හෙට දවසේ අපි වෙන තැනකට යනවා බෑන්ස් වලට ඉතින් අද මෙතන තමයි ගත කරන්නේ මට නෙමෙයි නිහතර නම් ගොඩක් මහන්සි ගොඩක් දුර ඩ්‍රයිව් කරලා මට හිමේ නැట్లా තමයි මහන්සි ඉතින් මේ කඳු වලින් වට වෙච්ච ලස්සන ටවුන් එකක් මැද්දේ තියෙන මේ හොටෙල් එකේ තමයි අද අපි ගත කරන්නේ පස්සේ පොඩ්ඩක් ඉතින් රෙස්ට් කරලා රිෆ්‍රෙෂ් වෙලා අපි වශය දාගෙන එහෙම ඩිනර් එකට යන ලැස්සෙනවා මොකද ඩිනර් එක නම් මේ හොටල් එක රිසර්ව් කරලා තිබ්බේ කලින්ම ඒ හින්දා ඉතින් අද දවස අපි ගත කරේ මේ විදිහට ඉතින් හරිම ලස්සන දවසක් හොඳ එක්ස්පීරියන්ස් එකක් අත්තා හෙට දවසේ මොනවද කරන්න කියලා ඊළඟ vlog එකේ මම අරගෙන එන්නම්